2019 අප්‍රේල් මස 21 වන දින ශ්‍රී ලංකාවේ හදවත් තුළට කඳුල සුසුම බිය එක්කල තවත් අඳුරු මතකයන් පිරි දවසක් වුණා. ඒ පාස්කු ඉරුදින දිවයිනේ කතෝලික දේවස්ථාන තුනක් සහ කොළඹ තරුපන්තියේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන හතක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අද දිනට එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මාසයක් ගතවනවා. පාස්කු ඉරුදින සුපුරුදු පරිදි ආගමික වතාවන් වල නිරත කතෝලික බැතිමතුන් මෙන්ම දේශීය විදේශීය සංචාරකීන් ඇතුළු 253 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම අප සියල්ලන්ගේම දෙනෙතට කඳුලක් එක්කලා. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නම් අමානුෂික ඝාතකීන් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවටයි පසුව තහවුරු වූයේ. මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ගත වූ මාසය පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් රට පුරා දියත් කෙරුණා. ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මාසයක් ගතවන විට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි යුද හමුදාපති ලුත්නන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සඳහන් කර සිටින්නේ. පසුගිය අප්‍රේල් 21 වන දින සිදු වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇති වූ කම්පනය සහ බිය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. මේ සිදුවීමත් සමග රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමේ අඩුවීමක් සහ ජන ජීවිතය අඩාලවීමක් සිදුවිය. එම නිසා රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දැඩි කැපවීමකින් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලදී. එලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයන්හි සියලු කටයුතු මොහොතකට අඩපණුවද ආරක්ෂක අංශයන්හි මැදිහත්වීමත් සමග මේ වන විට එම දේවස්ථානයන් යළි යථා තත්ත්වයට පත්වන්නේ මේ ආකාරයෙන්. මෙම ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තවදුරටත් අදාළ ප්‍රදේශයන්හි දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ප්‍රහාරයෙන් මියගිය පුත්කලින් වෙනුවෙන් ලබන ඉරිදා විශේෂ දේවමයක් පවත්වන බවයි අප කළ විමසීමකදී ජනමාධ්‍ය පිළිබඳ කොළඹ පදවි අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් සඳහන් කර සිටියේ. මෙවන් විපතක් සිදුව මාසයක් ගතවන තැනත් තවමත් සැමකී සිත් තුළ බිය ඇති මොහොතක යළි මෙවන් අවාසනාවන්ත සිදුවීමක් සිදු නොවේවා යැයි සියල්ලන්ගේම ප්‍රාර්ථනයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.